डिसीशन ट्री කියන පාඩම තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙදි ඩිසිෂන් ට්‍රී එකක තේරුම තමයි මෙන්න ඩිසිෂන් ප්‍රොබ්ලම්ස් ඉන් ප්‍රැක්ටිස් ආ නොට් ඔෆ් ද සිම්පල් සිංගල් ස්ටේජ් ටයිප් සච් මල්ටි ස්ටේජ් සීක්වෙන්ෂල් ඩිසිෂන් ප්‍රොබ්ලම්ස් ආ කැරක්ටරයිස්ඩ් බයි අ සීරීස් ඔෆ් රිලේටඩ් බට් සෙපරේට් ඩිසිෂන්ස්. A decision tree is a graphical representation of various alternatives and sequence of events in these multi-stage decision problems. එතකොට මේකෙදි මේ decision tree එකක් කියලා කියන්නේ graphical representation එකක් of various alternatives. ඒ කියන්නේ විවිධ විකල්පයන්ගේ විවිධ විකල්පයන් සහ විවිධ ක්‍රියාකාරකම් අතර චිත්‍රක නිරූපණයක්. ඒ කියන්නේ multi stage decision problems. ඒ කියන්නේ විවිධ stages වල විවිධ ආකාර වලට විහිදෙන විදිහට අපි නිර්මාණය කරපු graphical representation එකක් තමයි අපි කියන්නේ decision tree එකක් කියලා. එතකොට මේක අපි මේකට සිංහලෙන් නම කියනවා නම් මේවට කියන්නේ රුක් සටහන් කියලා. Steps involved in drawing a decision tree. කියන decision tree එකක් අඳිද්දී අපි ಉಪಯೋಗී කරගන්න steps කිහිපයක් තියෙනවා. ඒ steps ටික තමයි the steps involved in drawing a decision tree are stated below. එතකොට අපි decision tree එකක් අඳිනකොට අපි ඒකට භාවිතා කරනවා steps කිහිපයක්. එතකොට අපි decision tree එක අඳිනකොට steps කිහිපයක් භාවිතා කරලා තමයි මේ decision tree එක අපි අඳින්නේ. හොඳයි. එතකොට මේකෙදි කියනවා මේ ද ස්ටෙප්ස් ඉන්වෝල්ඩ් ඉන් ඩ්‍රෝවින් ඩිසිෂන් ට්‍රී ආ ස්ටේටඩ් බිලෝ. කියන්නේ ඩිසිෂන් ට්‍රී එකක් අඳින්න අඳිනකොට අපි යොදා ගන්න ස්ටෙප්ස් ටික තමයි මේකේ පැහැදිලි කරලා තියෙන්නේ. Identify all decisions to be made and the order in which they must be made. එතකොට අපි මුලින්ම identify all decisions. අපි මුලින්ම all decisions හැම තීරණයක්ම identify කරගන්න ඕනේ. To be made and the order in which they must be made. ඒ කියන්නේ ගන්න ඕනේ සියලුම තීරණ සහ ඒ තීරණ ගන්න ඕනේ අනුපිළිවෙල අපි මුලින්ම අඳුන ගන්න ඕනේ. සහ දෙවෙනි ස්ටෙප් එකේ තියෙනවා identify the chance events that can occur after each decision. ඒ කියන්නේ දැන් එක තීරණයක් අපි ගත්තාම ඒ තීරණයෙන් පස්සේ සිදු වෙන්න පුළුවන් වෙනත් සිදුවීම් හඳුනා ගන්න ඕනේ අපි. ඊට පස්සේ කියනවා develop a tree diagram showing the sequence of decisions and chance events. The tree is constructed starting from left and moving towards right. The square box. එතකොට අපි මේකෙදි කරන්නේ ස්ක්වයර් බොක්ස් එකක්. ඒ කියන්නේ කොටුවක් තුලින්, ඒ කියන්නේ බොක්ස් එකක් තියෙන තීරණ අනුපිළිවෙල සහ ඒ අහමු සිදුවීම් පෙන්නන මේවා එක තියෙනවනේ. ඒකේ චාන්ස් ඉවෙන්ට් එක, ඒ කියන්නේ චාන්ස් ඉවෙන්ට්, ඒ කියන්නේ ඩිසිෂන්ස් ඇන් චාන්ස් ඉවෙන්ට්. ද ට්‍රීස් කන්ස්ට්‍රක්ටඩ් ස්ටාර්ටින් ෆ්‍රොම් ලෙෆ්ට් ඇන් මූවින් ටුවර්ඩ්ස් රයිට්. අපේ මේ ට්‍රී එක පටන් ගන්නෙ ලෙෆ්ට්. ඒ කියන්නේ වමෙන් තමයි පටන් ගන්නෙ. ඒක අපි මූව් කරන්නේ දකුණ දිශාවට. ඒ කියන්නේ අපි ඩිසිෂන් ට්‍රී එකක් උදාහරණයක් විදිහට ගත්තොත් මේක අපි මෙන්න මෙහෙම තමයි අඳින්නේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ ලෙෆ්ට් සයිඩ් එකෙන් පටන් අරගෙන ඒක විහිදෙන්න අඳිනවා දකුණට. ඒ කියන්නේ ස්ක්වයර් බොක්ස් එකකින් තමයි අපි පටන් ගන්නෙ. Denotes a decision point at which the available strategies are considered the circle. එතකොට decision point එක දැන් chance event එක අපි chance event එක පෙන්වන්නේ මෙන්න මේ මේ ස්ක්වයර් එකකින්, ස්ක්වයර් බොක්ස් එකකින්. එතකොට දැන් මේකෙදි මේ ඩිසිෂන් පොයින්ට් එකක් අපි පෙන්වන්නේ සර්කල්ස් වලින්. මෙන්න මෙතන ඩිසිෂන් පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට සර්කල්ස් වලින්. එතකොට මේකෙන් තවත් විහිදෙනවා. මෙන්න මේ විදිහට ඔය ආකාරයට තමයි අපි ඩිසිෂන් ට්‍රී එකක් අඳින්නේ. Represent the chance node or event, the various state of nature or outcomes emanate from this chance event. එතකොට මේ chance event එකෙන් තමයි ගොඩක් මේ outcomes මේ විහිදෙන්නේ. දැන් එතකොට දැන් මේකේ අපි chance event එක තියෙනවානේ. එතකොට chance event එක මේ square එකකින් පෙන්වුවම ඒකට සම්බන්ධ වෙනවා decision points. එතකොට මේ chance event එක හරහා අපිට outcomes වල ස්වභාවය, කියන්නේ outcome එක අපිට ලැබෙන ප්‍රතිඵලයක ස්වභාවය අපිට මේකෙදී මැනගන්න පුළුවන්. Obtain a probability estimate of the chances of each outcome's occurrence. ඊට පස්සේ අපි මේකෙදී හැම out outcome එක, මේ කියන්නේ මේකෙදි වෙන්න පුළුවන් chance තියෙනවා. අපිට හම් වෙන outcome, අපිට හම් වෙන ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵල සිදුවීම් වල හැම එකකම probability එක, සම්භාවිතාවය ගණනය කරනවා. මේක තමයි අපි decision tree එකදී කරන්නේ. ඊට පස්සේ obtain estimates of the consequences of all possible outcomes and actions.
ඊට පස්සේ අපි මේ සියල්ලම ඇස්තමේන්තු කරන of the consequences ඒ කියන්නේ ඒවට හේතු ඒ කියන්නේ ඒවට අනුරූප වෙන හේතු all possible outcomes and actions ඒ actions වල හේතු වෙන අනුරූප හේතු ටික අපි estimates කරනවා calculate the expected value of all possible actions ඊට පස්සේ අපි මේ හැම possible action එකම හැම possible ඒ කියන්නේ විය හැකි සියලුම විය හැකි සිදුවීම් වල අපේක්ෂිත අගය ගණනය කරනවා ඒ කියන්නේ probability එක estimates value එකෙන් ගුණ කරනවා අපි ගත්ත estimation එකෙන් ගුණ කරලා මෙහෙම තමයි අපි expected value එක ගණනය කරන්නේ මේ value එකට අපි කියනවා expected value කියලා හොඳද expected value එක ඊට පස්සේ select ද එතකොට ඔයාලට මොනෑම අවස්ථාවකදී හරි expected value එකක් හොයන්න දෙනකොට මේ decision tree එක ඔයාලා ඒ දෙන probability එක අපි estimates කරපු value එකෙන් ගුණ වෙන්න ඕනේ probability එක estimates එකෙන් තමයි ගුණ වෙන්නේ select the action offering the most attractive expected value දැන් මේකෙදි most attractive කියන්නේ අපි select කරනවා අපිට වැඩිපුර මේ කියන්නේ expected value එක වැඩිම වෙන අගය තමයි අපි අවසානට select කරගන්නේ expected values කරන එක expected values වැඩි මගයක් තියෙනවානේ මෙන්න මේ වැඩි මගේ අපි මෙතනදී සිලෙක්ට් කර ගන්නවා ඔන්න මේ ටික තමයි ඩිසිෂන් ට්‍රී එකක් අඳින ස්ටෙප්ස් ටික මේ ස්ටෙප්ස් වලට තමයි අපි ඩිසිෂන් ට්‍රී එකක් අඳින්නේ එහෙනම් අපි මේකේ බලමු පළවෙනි ඉලස්ට්‍රේෂන් එක පළවෙනි ඉලස්ට්‍රේෂන් එකේ තියෙනවා a manufacturer of toys is interested to know whether he should launch a Dulux model or a popular model of a toy. එතකොට මෙයා manufacturer කෙනෙක්. ඒ කියන්නේ toys හදන නිෂ්පාදකයෙක් උනන්දු වෙනවා launch කරන්න echo මෙන්න මේ model එක. Dulux model එක එහෙම නැත්නම් popular model එක launch කරන්න. If the Dulux model is launched, the probabilities that the market will be good, fair or poor are given. ඒ කියන්නේ market එක good වෙන්න පුළුවන්. හොඳ market එක හොඳ වෙනවා 0.4ක්. Fair මධ්‍යස්ථව තියෙනවා 0.3ක්. Poor ඒ කියන්නේ market එක බිඳ වැටෙනවා 0.3 respectively with payoffs of එතකොට මේකෙදි මේක වෙනුවෙන් මෙයාට වියදම් කරන්න සිද්ධ වෙනවා මෙයාට මේක වෙනුවෙන් payoff එකක් තියෙනවා ගෙවන්න වෙනවා එතකොට මේක වෙනුවෙන් මෙයාට මේක හොඳ තත්ත්වයේ තියෙනකොට ගෙවීම් තියෙනවා 180,000ක් fair වෙනකොට ලක්ෂයක් තියෙනවා ඊට පස්සේ poor අවස්ථාවේදී ඍණ 20,000ක් තියෙනවා හොඳද මේ ටික තමයි එයාගේ payoffs ගෙවීම් if the popular model is introduced the corresponding probabilities again popular model එකට අනුරූප corresponding probabilities කියන්නේ popular model එකේදී හොඳ වෙන්න පුළුවන් සම්භාවිතාව තියෙනවා 0.3ක් fair වෙන්න පුළුවන් සම්භාවිතාව 0.4යි poor වෙනවා 0.3ක් respective payoffs of මේකෙදි payoffs තියෙනවා ලක්ෂ 2ක් තියෙනවා 150,000ක් තියෙනවා සහ 20,000ක් තියෙනවා 150,000ක් තියෙනවා සහ 20,000ක් තියෙනවා එතකොට මේකෙදි මේ model 2 මේ model 2 හොඳ වෙනේවා මධ්‍යස්ථ වෙන එක සහ මේක poor ඒ කියන්නේ good fair poor කියන මේ conditions තුනේ යටතේ මෙයාලගේ probability දීලා තියෙනවා සහ මේ වෙනුවෙන් මෙයා ගෙවන payoffs තියෙනවා එතකොට මේකෙදි අපිට කියනවා draw the decision tree and determine the best strategy මේකේ decision tree එක ඇඳලා best strategy එක මොකක්ද කියලා හඳුන්වන්න තමා තියෙන්නේ හොඳද එතකොට මේකේ තියෙනවා පළවෙනි එකේදී දැන් එතකොට මේකෙදි ඔයාලට පැහැදිලි වෙනවා මේකේ තියෙන්නේ model 2ක් toy models 2ක් Dulux model එකයි popular model එකයි මේ models දෙකෙන් නම් මෙන්න මුලින්ම අපි පෙන්වන්නේ පළවෙනියටම ඔයාලට මේ හෑන්ඩ් අවුට් එකේදී මෙන්න මෙතනදී පැහැදිලි කරා මෙතනදී chance event එක පෙන්වන්නේ circle එකකින් ඊට පස්සේ decision points තමයි පෙන්වන්නේ circles වලින් chance event එක පෙන්වන්නේ square එකෙන් මෙන්න මේ square එකේ මෙන්න ඊට පස්සේ decision points Dulux model එකයි popular model එකයි circles වලින් පෙන්වනවා එතකොට Dulux එකේ good fair poor popular model එකේදී මේ ටික ගානේ පැහැදිලිව දීලා තියෙනවා ඊට පස්සේ මේකෙදී මේක Dulux model එකේදී හොඳ තත්ත්වයට ගන්න නම් මෙයාට payoffs තියෙනවා මෙයා ගෙවන්න ඕනේ 180,000ක් එතකොට 72,000යි fair වෙන්න නම් 30,000ක් ගෙවන්න ඕනේ poor අවස්ථාවේදී මෙයා ගෙවන්න ඕනේ ඍණ 20,000යි ගෙවීමක් නැහැ එතකොට මේකෙදී ඔක්කොම මෙයාට Dulux model එක ගියොත් Dulux model එකට ගියොත් මෙයාට 96,000ක pay off එකක් තියෙනවා ඊට පස්සේ popular model එකට ගියොත් මෙයාට තියෙනවා
පොපියුල මොඩල් එකේදීත් කරන්න මේ විදිහට දැන් මේකෙදී මම මෙන්න මේ විදිහට ගුණ කරේ මෙන්න මෙතනදී ඔයාලට පැහැදිලිව කිව්වා expected values හොයන්නේ probability එක estimates වලින් ගුණ කරලා. එතකොට මේ probability එක ඔයාලට මේ ගන්න තියෙන estimates වලින් ගුණ කරලා තමයි expected value. එතකොට Dulux model එකේ good condition එකේ expected value එක 72000යි. Dulux model එකේ පෙයා කියන condition එකේදී 30000යි, poor කියන condition එකේදී ඍණ 6000යි. එතකොට 72000යි 30000යි එකතු කරලා එකෙන් 6000ක් අඩු කරපුවම ඔක්කොම 96000. पॉप्युला मॉडल गुड कंडीशन तीन दशम तुना फेयर कंडीशन तीन दशम हतर पुअर कंडीशन तीन दशम तुना इतकोट गुड अवस्था मेट मे आगे तीयनवा पे ऑफ्स गुड अवस्था मे आगे पे ऑफ्स तीयनवा दशम तुनक संभावित व्यक्तमा दील इतकोट मेके पेहदी कीयनवा पॉप्युला मॉडल गुड अवस्था आगे पे ऑफ लक्ष देखा विधि हटे तो लक्ष देख मेन मे लक्ष देख मे दशम तुने मेडिकरण मे आगे ना खेलीम हेट दाह का आगे ईट पस्ते मेतन तीयनवा मे फेदी मेतन तीयन एक लक्ष पनस्ह का ईट पस्त दशम हतरक प्रोबिबिलिटी तमा तीयने पॉप्युला मॉडल के फेवे ईट पस्ते मेके इलांट तीयनवा गुड कंडीशन फेयर कंडीशन सह पुअर कंडीशन मे कंडीशन तुण वितराई अभीट गाने दील तीयन की दें गुड कंडीशन की हम अवस्था वीट पे फेने वा साधारण अवस्था सह मेके पुअर कंडीशन कील की मेक सिद्धवेदी नीति अवस्था वेदमाख्यान अवस्था अणुहाय दुम मे आट पे ऑफ तीयनवा अनुहाय दाग्यवाणवा Dulux मॉडल Dulux मॉडल अनुहाय दाग्यवाणवा पॉप्युला मॉडल मे आट गेवा सिद्धवेनवा एक लक्ष दर दाहा मेक पुआ कंडीशन दशम तुन मेडर एक लक्ष दर दाहा इतकोट अभीट मेके गुल मेके Dulux मॉडल Dulux मॉडल एक्सपेक्टेड मे वैल्यूस तीयन अनुहाय दाहा देखिए मेतन पेहदरी तीन मेतन मे गाने हमें मेतन पे ऑफ तीन Dulux मॉडल वेनुवे मे आट गिवा वेनो अद मेतन मे गाने की पेहदरी मार्क बी पे गिवन बै द पे ऑफ इतकोट मे आट मे वेनुवे गिवा वेनवा एक लक्ष असूदाह लक्षया विशिदाहक इतकोट मेवा इक मे देवा देख वेन Dulux मॉडल के सह पॉप्युला मैं Dulux मॉडल के दिगेवा अनुहाय दाहा पॉप्युला मॉडल के मे आट गेवा ना पे ऑफ तीन एक लक्ष दाहत्र दाक मैं तेना लीमा मेवेन इतकोट मे आ मेवेन वेन गेवा वेन इतकोट मे आ मे दिखे तोरगा मुखाक मे आट अडम वेदा व्याप्रति एहना मे आ मेके तोरगा मुखाक मेन मे Dulux मॉडल इतकोट मेतन एनोने मेन मे Dulux मॉडल तमा मे आोरगा बेस्ट स्ट्राटजी विधि मुकद मेतन दीयन पे ऑफ पे ऑफ मे आ Dulux मॉडल पॉप्युला मॉडल कहीं तमा उन्नी मे दिखे एक मे आोरगा मे दिखे मे आट हम स्ट्राटजी हम उपाय मार्गवे मे आट अडवेवन अनुहाय Dulux मॉडल अडवे अड़गेवे मतमा मे आड़ दीयन अनुहाय दाहक इतकोट एक निशा के लिए मम्मी पे ऑफ तीन निशा मेक तोरगा पुलवा ईट पास रोल बैक टेक्निकेनवा डिशिशन ट्रीज एनालाइज्ड यूजिंग द रोल बैक टेक्निक दिस टेक्निक प्रोसीड्स फ्रॉम द लास्ट डिशिशन इन द सीक्वेंस एंड वर्क्स बैक टू द फर्स्ट फोर ईच ऑफ द पॉसिबल डिशिशंस देयर आर टू रूल्स कंसर्निंग रोल बैक टेक्निक इन द डिशिशन ट्री एनालाइसिस रोल बैक टेक्निकेनवा मे डिशिशन ट्री एनालाइसिस करना क्रम देखा ए क्रम देख तमा इफ ब्रांचेस इमिनेट फ्रॉम अ सर्कल द टोटल एक्सपेक्टेड पे ऑफ मे बी कैलकुलेटेड बाय समिंग द एक्सपेक्टेड वैल्यू ऑफ ऑल द ब्रांचेस
If branches emanate from a square, we calculate the total expected benefit for each branch emanating from the square and let the total expected payoff to be value of the branch with the highest expected benefit. එතකොට මේ roll back technique එකේදී කියන්නේ ශාඛාව රවුමකින් පිටවන්නේ නම් ඒ කියන්නේ මේකෙදී අපි රවුමකින් ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට squares වලින් මෙන්න මේ විදිහට එළියට යන ශාඛාවක් නම් මෙතනදී අපි සියලුම ශාඛාවල අපේක්ෂිත අගය සම්පූර්ණ කරලා අපේක්ෂිත සම්පූර්ණ ගෙවීම ගණනය කරන කියන්නේ අපේක්ෂිත අගය සාරාංශ කරන දැන් හැම එකෙම probability එකත් එක්ක estimate කරපු value එක ගුණ කරලා expected value එක ගන්න මේ විදිහට ගන්න පුළුවන් ඊට පස්සේ චතුරස්‍රයකින් ශාඛා විහිදෙනවා නම් අපිට එතනදී චතුරස්‍රයෙන් නිකුත් වෙන එක් එක් ශාඛාව සඳහා අපේක්ෂිත මුළු ප්‍රතිලාභය ගණනය කරන්න පුළුවන් අපේක්ෂිත මුළු ප්‍රතිලාභය ගණනය කර අපේක්ෂිත මුළු ප්‍රතිලාභය වැඩිම අපේක්ෂිත ප්‍රතිලාභ සහිත ශාඛාවේ වටිනාකමට තමයි මේකෙදි සමාන කරනවා කියලා කියන්නේ මේ දෙවෙනි එකේදී මෙන්න මේ දෙක ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේක මේ ඉස්සරහට මේ ඩිසිෂන් ට්‍රී එකේ ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න වලදී මෙන්න මේ දෙක මේ ටෙක්නික් එක තමයි අපි යොදාගන්නේ කියන්නේ දැන් චතුරස්‍රයකින් විහිදෙනකොට දැන් චතුරස්‍රයකින් නිකුත් වෙන එක් එක් ශාඛාව තියෙනවනේ එක එක බ්‍රාන්චස් තියෙනවනේ මෙන්න මේ බ්‍රාන්චස් වල අගයන් වෙන වෙනම ගණනය කරනවා හොඳද ඊට පස්සේ මේකෙන් ගන්න අපේක්ෂිත වැඩිම ප්‍රතිලාභය තියෙන ශාඛාවේ වටිනාකමට තමයි අපි මේක සමාන ගණනේ ශාඛාව තමයි අපි තෝරගන්නවා කියලා කියන්නේ එහෙනම් මේක අපි බලමු පළවෙනි එක්සැම්පල් එක. පළවෙනි එක්සැම්පල් එකේදී තියෙනවා मेके पलवनी एग्जापल की तीयनवा अ बिजनेसमैन हैज टू इंडिपेंडेंट इन्वेस्टमेंट बिजनेसमैन कनेक्ट तीयनवा इंडिपेंडेंट इन्वेस्टमेंट देखा ए एंड बी अवेलेबल टू हिम बट ही लैक्स द कैपिटल टू अंडरटेक बोथ ऑफ देम सिमुलटेनियसली इतकोट मेके दिखियाने व्यापारिकेकुट ए बी की अला आयोजन अवस्था देखा तीयनवा सह එයාට මේ දෙකම එකවර සිද්ධ කරන්න ප්‍රාග්ධනයක් නැහැ කියලා කියනවා. එකවර සිදු කිරීමට ප්‍රාග්ධනයක් නැහැ. හොඳද? එතකොට කියනවා he can choose to take a first and then stop or if a is successful then take b or vice versa. දැන් මෙයා මුලින්ම a ගත්තොත් පසුව ඒක නතර කරන මුලින්ම ඒ ගත්තොත් ඒ අරගෙන ඒ සාර්ථක වෙනවා නම් තමයි මෙයා B කියන ප්‍රොජෙක්ට් එක කරන්නේ මේ දෙකම එකපාර කරන්න බෑ පළවෙනිව ඒ ගන්නවා ඒ අරගත්තට පස්සේ ඒ සාර්ථක වෙනවා නම් ඒ සාර්ථක වෙනවා නම් මෙයා ඊට පස්සේ මේ B කියන ව්‍යාපෘතිය තෝරා ගන්නවා එහෙම නැත්නම් අනික් අතට ඒ කියන්නේ අනික් අතට කියන්නේ මුලින්ම B ගත්තොත් B සාර්ථක වෙනවා නම් B සාර්ථක වුණාට පස්සේ A කියන ව්‍යාපෘතිය තෝරා ගන්නවා අන්න ඒක තමයි මේකෙදි පැහැදිලිවම කියන්නේ හොඳද the probability of success on A A'ගේ success එකේ සම්භාවිතාවය 0.7 එහෙනම් A'ගේ failure එක කීයද 0.3 while for it is 0.4 ඒ කියන්නේ මේක කියන්නේ සාර්ථකත්වයේ සම්භාවිතාවය 0.7යි සහ අනෙක් අතට ගත්තොත් ඒක 0.4යි අනෙක් අතට ගත්තොත් 0.4යි කියලා කියන්නේ දැන් මේකෙදි කියන්නේ B ගේ සාර්ථකත්වයේ සම්භාවිතාවය තමයි 0.4 දැන් A ගේ සාර්ථකත්වයේ සම්භාවිතාවය 0.7යි success එක එහෙනම් A ගේ failure එක 0.3යි while for it is 0.4 කියන්නේ මේ කියන්නේ B ගේ සාර්ථකත්වය B ගේ සාර්ථකත්වයේ සම්භාවිතාවය 0.4යි එහෙනම් B ගේ success එක 0.4යි එහෙනම් B ගේ fail එක 0.6යි අන්න ඒක දැන් මේ decision tree එක අඳිනකොට මේ ගැටලුව හරිම විදිහට කියවන්න ඕනේ මේකෙන් ගන්න අදහසට අනුව තමයි අපි tree එක අඳින්නේ both investment require an initial capital outlay මේ හැම ඉන්වෙස්ට්මන්ට් එකකටම යනවා ඉනිෂියල් කැපිටල් අවුට්ලේ එකක්. ඒ කියන්නේ මේකෙදී මේ ඉන්වෙස්ට්මන්ට් දෙකටම මූලික ප්‍රාග්ධන වියදමක් වියදම් වෙනවා.
රුපියල් 2000 and both return nothing if the venture is unsuccessful. එතකොට මේකෙදි ව්‍යාපාරය අසාර්ථක වුණත් අපිට මේ initial investment එක අපව වය කරගන්න බෑ. මේක ව්‍යාපෘති දෙකටම යනවා. Successful completion of A will return. එතකොට මේක කියනවා A සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් රුපියල් 3000ක් ගන්නවා. ඒකේ පිරිවැය ඉක්මවලා A සාර්ථකව සම්පූර්ණ කරොත් රුපියල් 3000ක් අපිට ගන්නවා. ඒකේ ලාභය. Successful completion of B will return 5000. කියන්නේ cost එකට වඩා ඒකේ පිරිවැය ඉක්මවලා B සාර්ථකව නිම කරොත් B ගේ ප්‍රතිලාභ විදිහට අපිට 5000ක් ගන්න පුළුවන්. Draw the decision tree and determine the best strategy. Decision tree එක ඇඳලා හරිම strategy එක කරන්න කියලා තමයි මේකෙදි පැහැදිලිව කියන්නේ. එතකොට මෙන්න මේ දේවල් දැන් මේකෙදි කියන්නේ මොකක්ද? A සහ B කියලා ආයෝජන දෙකක් තියෙනවා. නමුත් මෙයාට මේ දෙකම එකපාර කරන්න බෑ. එයාට සිද්ධ වෙනවා එකක් තෝරගන්න. ඒ කියන්නේ එයා මුලින්ම A කියන ව්‍යාපෘතිය තෝරගත්තොත් A කියන ව්‍යාපෘතිය තෝරගගෙන A කියන ව්‍යාපෘතිය සක්සස්ෆුල් වෙනකොට A සාර්ථක වුණොත් මෙයා ඊළඟට B කියන ව්‍යාපෘතිය තෝරගන්නවානේ. මුලින්ම A කියන ව්‍යාපෘතිය තෝරගන්නවා. A සක්සස් වුණොත් මෙයා ඇක්සෙප්ට් කරනවා B කියන ව්‍යාපෘතිය. හොඳද? ඊට පස්සේ එතනින් නවතිනවා. දැන් B සාර්ථක වුණොත් B ඇක්සෙප්ට් කරලා B සක්සස් වෙනවා B ෆේල් වෙනවා. අන්න ඒ විදිහට. දැන් ඊළඟට B කියන එක තෝරගත්ත වයිස් වර්සා කියන්නේ ඒක කරනවා. ඒ කියන්නේ B තෝරගත්තොත් මෙයා කාලයක් B කියන ව්‍යාපෘතිය කරලා B සක්සස් වෙනකොට මෙයා ඒ සක්සස් වෙන තැනින් ඇක්සෙප්ට් කරනවා A. අන්න ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙම කරනවා මොකද මේ දෙකටම යනවා රුපියල් 2000ක අමතර වියදම. ඒ කියන්නේ 2000ක අමතර වියදමක් කැපිටල් අවුට්ලේ එකක් යනවා කියන්නේ මොකක්ද? මේ දෙක ෆේල් වුණත් මේක යනවා. ඒ කියන්නේ ෆේල් වෙනකොට යන කොස්ට් එක. සක්සස් වෙනකොට A-ගෙන් අපිට ගන්න පුළුවන් 3000ක් B-ගෙන් ගන්න පුළුවන් 5000ක්. දැන් කැපිටල් අවුට්ලේ එකක් දෙනකොට අනිවාර්යයෙන්ම අපි මතක තියාගන්න ඕනේ මේ කියන්නේ මේකේ ෆේල් වෙනකොට ඒකට යන කොස්ට් එක. කැපිටල් අවුට්ලේ එකක් 2000ක අවුට්ලේ එකක් තියෙනවා. මේක දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක ඉන්වෙස්ට්මන්ට් A මෙන්න ඉන්වෙස්ට්මන්ට් B. එතකොට දැන් කෙලින්ම මේකෙදි කියනවා දැන් එතකොට කෙලින්ම මේකෙදි කියනවා ඉන්වෙස්ට්මන්ට් එක A කියන ඉන්වෙස්ට්මන්ට් එක B කියන දැන් A ගේ මෙන්න තියනවා ෆේල් එක සක්සස් එක. හොඳද? එතකොට ගානදි පැහැදිලිව කියනවා A ගේ සක්සස් එක 0.7යි. එහෙනම් ෆේලියර් එක 0.3යිනේ. එතකොට B ගේ පැහැදිලිව කියනවා සක්සස් එක මෙන්න 0.4යි. ෆේල් එක 0.6යි ඉන්වෙස්ට්මන්ට් B. B කියන ඉන්වෙස්ට්මන්ට් එකේ ෆේල් එක 0.6යි සක්සස් එක 0.4යි. සක්සස් එක 4යි නම් හැම වෙලෙම ප්‍රොබබිලිටි එක 1යිනේ. එහෙනම් ෆේලියර් එක 0.6ක් වෙනවා. දැන් මෙන්න A ගේ ඉන්වෙස්ට්මන්ට් A ගේ සක්සස් A සක්සස් වුණොත් ඇක්සෙප්ට් කරනවා කියන්නේ මොකක්ද? ඇක්සෙප්ට් කරනවා කියන්නේ B. අනිත් පැත්ත නවත්තනවා. ආයෙ මුකුත් කරන්නේ නැහැ. ඒ පැත්ත ස්ටොප් වෙනවා. ස්ටොප් කරනවා කියලා මේ ගානදි පැහැදිලිව තියෙනවා. A සක්සස් වුණොත් මෙන්න B ඇක්සෙප්ට් කරනවා. B ඇක්සෙප්ට් කරලා ඊට පස්සේ B ගේ සක්සස් එකයි B ගේ ෆේල් එකයි තමයි ගන්නෙ මෙතනට. ඊට පස්සේ මෙන්න මෙතනත් අනිත් පැත්තට මේ B තියෙනවා. B සක්සස් වෙනවා. B සක්සස් වුණොත් මොකද කරන්නේ? A ඇක්සෙප්ට් කරනවා. A ඇක්සෙප්ට් කරලා අනිත් පැත්ත නවත්තනවා. සහ A ගේ ඇක්සෙප්ට් එකේදී A ගේ සක්සස් එකයි A ගේ ෆේල් එකයි. A ගේ සක්සස් එක 0.7යි A ගේ ෆේල් එක 0.3යි. එහෙනම් B ගේ මෙතන ඇක්සෙප්ට් කරන්නේ B නේ. එහෙනම් මෙතන උඩ දාන්නේ B ගේ සක්සස් එක. B ගේ සක්සස් එක කියන්නේ කීයද? 0.4යි. B ගේ ෆේල් එක කියලා කියන්නේ 0.6යි. මේ ටික ගානේ දීපු ඒවා. එතකොට දැන් ඒ ගානේදී ඔයාලට පැහැදිලිව කියනවා මෙන්න මෙතන A සක්සස් වුණොත් 3000ක ප්‍රතිලාභයක් තියෙනවා සහ B සක්සස් වුණොත් 5000ක ප්‍රතිලාභයක් තියෙනවා. මේ දෙන්නගේ කැපිටල් අවුට්ලේ එක. ඒ කියන්නේ මේ දෙන්නම ෆේල් වුණොත් මෙන්න මේ මූලික වියදම යනවා. ඒ කියන්නේ ෆේල් වුණත් මේක අපිට ආය හම්බ වෙන්නේ නැහැ. නේද? ෆේල් ෆේලියකෙදි දෙන්නගෙම සමානයි 2000 2000. ඒක තමයි දැනෙන්නේ මේ ෆේලියකෙදි මෙතනත් දින 2000යි මෙතනත් දින 2000යි. මෙතනදී B සක්සස් වුණොත් 5000ක් ගන්න පුළුවන්. A සක්සස් වුණොත් ගන්න පුළුවන් 3000ක්. එතකොට මෙන්න මේ ටික තමයි ගුණ කරලා හොයන්න තියෙන්නේ. එතකොට මේක පළවෙනි ඩිසිෂන් පොයින්ට් එක. මේක පළවෙනි ඩිසිෂන් පොයින්ට් එක. මේක දෙවෙනි ඩිසිෂන් පොයින්ට් එක. මේක තුන්වෙනි ඩිසිෂන් පොයින්ට් එක. කියන්නේ තුන්වෙනි ඩිසිෂන් එක. මුලින්ම මෙන්න මේ තීරණේ තමයි ගන්නෙ පළවෙනියටම. හොඳද? පළවෙනියටම මුලින්ම ගන්න මේ තීරණේ ඉන්වෙස්ට්මන්ට් දෙක. ඊට පස්සේ එයා මෙයා කියනවා දැන් ඉන්වෙස්ට්මන්ට් A තෝරගෙන A සක්සස් වුණොත් ඊළඟට ඇක්සෙප්ට් කරන්නේ B. දැන් ඉන්වෙස්ට්මන්ට් B එක තෝරගෙන B සක්සස් වුණොත් එයා ඇක්සෙප්ට් කරන්නේ A කියලා පැහැදිලිව කියනවා. අන්න ඒක නිසා තමයි මෙන්න මේ විදිහට රුක් සටහන ඇදෙන්නේ. එතකොට මුලින්ම අපි හදමු ඩිසිෂන් පොයින්ට් 3 වල ඉඳන්. මෙන්න මෙතන ඉඳන් මේක විසඳමු. ඩිසිෂන් පොයින්ට් 3 වල තියෙනවා සක්සස් එක තියෙනවා
दशम हतह कंडीशनल वैल्यू तुंद तील तीन फेल तीन दशम तुनाह एक्सेप्ट करना डिसीजन पॉइंट थ्री ए एक्सेप्ट करना में एक्सेप्ट ए एक्सेप्ट दीन डिसीजन पॉइंट थ्री वाले दशम हर तुंदा है मेरे दशम तुन दिदा है मेरे तो दिदास सिंह कटो एक दास पंसी एक्सपेक्टेड वैल्यू वीट पास बी की कराने दशम हतर पंद है मेडिकल दशम हाई रिना दिदा है मेडिकल इतकोटेनो अट सी वैल्यूस दिखेनो अट सी ईट पास अभी बलमु मेके लंगट डिसीजन पार्ट ए वेल दिवेन्ने ए वल दिवेन्ट मेन मेक इकतुवेन्नी पार्ट टू वल वैल्यू दार्ट टू वल वैल्यू अट सी आईने दल सार्थक वीमे संभावित वे दशम हता एक फेल वीमे संभावित वे दशम तुन एक गाने दि पहले दिव की एक प्रतिलाभ या क्लब तुंदा हई एक ए सार्थक आस्ताव कद मैं आ बी तो रो अत बी गे मैं आठ हम बेनो प्रतिलाभ या की आखद बी गे हम बेनो अट सी आख मे एगे मे ఏగేది మే మెతన వాల్యూ వేకోవాల మెతన వాల్యూ వేకోవాల ఇతకొట 3000 800 కన 2660 ఇతకొట సమస్తයක් విధియట ఏ ఫెయిల్ వెనకొట ఏగెన్ 2000 దశమ 3 గాన 2000 తమ అడు వెన్న 600 ఇతకొట 2660 న్ 600 కొడనం 2060 క్ తీనవా ఏ యాక్సెప్ట్ కరొత్ మే 2060 క ప్రతిలాభයක් తీనవా ఇతకొట బి యాక్సెప్ట్ కరొత్ బి గే సార్థక వీమే సంభావితావే కీయద బి గే सक्सेस मेतन तीयनवा बी बी गे सक्सेस तीयनवा दशम हतरा फेल तीयनवा दशम हया बी गे सक्सेस दशम हतराय फेल तीयनवा दशम हया इतकोट मिथन तीयनवा बीगे बीगे सार्थक वीमे संभावित मेदन मार एनोने मिथन बिंदु दशम हतराय मिथन एनोने बिंदु दशम हयाय इतकोट एक दास पंसी आने कंडीशनल वैल्यू वेक इतकोट बी सक्सेस तव मिथन एक दास पंसी कंडीशनल वैल्यू वेक आने मेन मेया एक्सेप्ट बी दी सक्सेस मेन मेतन डिसीजन पॉइंट इतको मेतन दी मेन मे तुने मेतन टेकूनवा दी सक्सेस एने मेवाकरा इतको ए गेंग एक्सेप्ट ए एक्सेप्ट करना एक दास पंसी इतना बी गेंग मितरा पंदा इतको हय दास पंसी आई हय दास पंसी गुणवेनो दशम हतरेंग इतको अद दास हयसी हय दास पंसी दशम हतरेंग गुणवेनो इतको अद दास हयसी दिदास हाईसिया कि पास दिदाह गुणवेन दशम हाई एक दास दिशिया मे कड़ना एक दास सारे इतकोट देके एक्सेप्ट करो दिदास हेटाक मे आट गन पुलवांग बी एक्सेप्ट करो एक दास हारसिया गण पुलवांग इतकोट बेस्ट स्ट्राटजी टू एक्सेप्ट ए फर्स्ट एंड इफ सक्सेस देन एक्सेप्ट बी मुलिन मेके दी हुंदम स्ट्राटजी एक तमाई ए एक्सेप्ट करने के मुकद ए एक्सेप्ट करो वेडी गाना गन पुलवांग ने ए एक्सेप्ट करो दिदास हेटाक गन पुलवांग बी एक्सेप्ट करो एक दास हारसिया गण पुलवांग मेन मेक तमा डिसीजन ट्री एक दी सरलवम वेन्ने इतकोट मैं विधि तम हदन देक गाने तुन तम ऐसे गान हरियट पेनदीव कियवेनो मेक मे डिशन प्रियक अंदीन इतकोट तम आप डिशन प्रियक हरियट अंदीन पुलवांग दी मे इन्वेस्टमेंट ए इन्वेस्टमेंट बी इतको फेल सक्सेस इतकोट इन्वेस्टमेंट ए सक्सेस मेतन दिया नवत्ला एक्सेप्ट करना बी इतको बी की सक्सेस फेल गाने पेहद्रीव दीला तीयना विधि हेड़ता हदन इतको इन्वेस्टमेंट ए इतको एटनवा देखे डिसीजन पॉइंट एक्सेप्ट बी एक बी गे बी एक्सेप्ट कर पुहम की अट सी आई बी एक्सेप्ट कर पुहम अट सी आई सह ए गेंग वितरकन मे आट तुंदा हकने इतको तुंदा अट सी आई दस तुंदा अट सी आई कल एक दशम हिंग वेडिकरण दस सी हटाई क्या नेगे सार्थक नेगे फेल दुना इत पे बी एक्सेप्ट कर पुहाम सरलोम की ना बी एक्सेप्ट कर पुहाम वेन्न मेन मेटिक ए एक्सेप्ट कर ला एगे दें बी एक्सेप्ट कर पुहाम वेन्ने बी एक्सेप्ट कर पुहाम वेन्न मेन मेतन तीनवा एक्सेप्ट ए इतकोट ए एक्सेप्ट कर पुहाम एक दास
පන්සීය මෙන්න මේ 1500 මෙන්න මේ 1500 එකතු කරනවා බීගෙන් විතරක් හම්බ වෙනවා 5000ක් ඒක .4 වැඩි කරනවා මෙතන .4යි එන්නේ හුණුද ඒකේ සක්සස් එක .4යි නේ ඒකේ ෆේල් එක .6යි එතකොට 1500 5000න් 5000ක් එකතු කරපුවාම 6500යි 6500 .4ක් එකතු කරපුවාම 2600 .4ෙන් ගුණ කරපුවාම 2600යි ඊපස්සේ 2000යි මේ දෙකේම ෆේලිය ඒක 2000.6ෙන් ගුණ කරපුවාම 1200 එතකොට 2600 1300 1400 එතකොට මුලින්ම accept A A accept කරොත් 2060ක ප්‍රතිලාභය ගන්න පුළුවන් B accept කරොත් අඩුවෙන් තමයි හම් වෙන්නේ. ඒක නිසා මුලින්ම අපි accept කරන්නේ A. A accept කරලා පස්සේ තමයි B accept කරන්නේ. මෙන්න මේක තමයි මේකේ answer එක. මේ decision point එකේ පළවෙනි decision rule එකේ answer එක. ඊට පස්සේ කියනවා දෙවෙනි example එකේදී a person has two independent investment A and B available to him but he can undertake only one at a time due to certain constraint. එතකොට මේ දෙවෙනි එකේදීත් කියන්නේ පුද්ගලයෙකුට A සහ B කියලා ස්වාධීන ආයෝජන දෙකක් තියෙනවා. එයාට යම් කිසි constraint කියන්නේ පවතින බාධාවන් හේතුවෙන් එක පාරකට එකයි කරන්න පුළුවන්. He can choose A first and then stop. එයා මුලින්ම ඒ තෝරගෙන පස්සේ ඒක නවත්තනවා. Or if A is successful then take B or vice versa. දැන් අරකේ විදිහමයි මේකෙත් කියන්නේ. අර ගානමයිනේ. එතකොට මුලින්ම මෙයා A තෝරගන්නවා. A තෝරගෙන A successful වෙනකොට මෙයා තෝරගන්නවා B. එහෙම නැත්නම් vice versa. ඒ කියන්නේ අනිත් පැත්ත. The probability of success of A. A'ගේ සාර්ථකත්වයේ 0.6. එහෙනම් A'ගේ failure එක 0.4. While for B it is 0.4 කියන්නේ B ගේ සාර්ථක වීමේ සම්භාවිතාවය 0.4. එහෙනම් B ගේ අසාර්ථක ෆේලියර් එක 0.6යි. Both investment require an initial capital outlay. මේ දෙකටම initial capital outlay කියන්නේ මේ දෙකටම මූලික ප්‍රාග්ධන වියදමක් වැය වෙනවා රුපියල් 10000ක. Both return nothing if the venture is unsuccessful. ඒ කියන්නේ මේ venture එක unsuccessful වුණත්, ඒ කියන්නේ අසාර්ථක වුණත් මේක අපිට නැවත ගෙවන්නේ නැහැ අසාර්ථක වුණත් මේ දෙක ආපසු ගෙවන්නේ නැහැ කියන්නේ මොකද්ද මේ A ගේ B ගේ ෆේලියර් එකේ යන වියදම තමයි මේ 10000. Successful completion of A will return. A ගේදී successful වුණොත් 20000ක් ගන්න පුළුවන් එයාගේ පිළිවෙයි ඉක්මවලා. B ගේ return එක ගන්න පුළුවන් 24000. Decision tree and determine the best strategy. එතකොට මේකත් කරන්න තියෙන අර අපි පළවෙනි එක හදපු ආකාරයටමයි පළවෙනි ගානේම අනුරූපයක් කිසිදු වෙනසක් සිද්ධ වෙලා නැහැ දෙවෙනි ගානට යනකොට. ඒකමයි මේ මේක තමයි මෙයාගේ ඩිසිෂන් ට්‍රී එක දෙවෙනි ගානේ. එතකොට ඉන්වෙස්ට්මන්ට් දෙකක් තියෙනවා A සහ B කියලා. හොඳද? A ගේ සක්සස් එක කීයද පැහැදිලිව දීලා තියෙනවා 0.6. එහෙනම් ෆේලියර් එක 0.4. දැන් A සක්සස් වෙනවා නම් මොකද කරන්නේ? A සක්සස් වෙනකොට ෆේලියර් එක ස්ටොප් කරලා මෙතන ස්ටොප් කරලා එයා ඇක්සෙප්ට් කරනවා B. B ඇක්සෙප්ට් කරනවා මේ පැත්ත ස්ටොප් වෙනවා. B ඇක්සෙප්ට් කරනකොට B ගේ සක්සස් එක ගානේ පැහැදිලිව කියනවා 0.4යි. එහෙනම් එයාගේ ෆේලියර් එක 0.6යි. එතකොට එහෙනම් B ගෙදී එයාට අපි B හරීම විදිහට කරොත් අපිට මේකේ රිටර්න් එක ගන්න පුළුවන් කියනවා රුපියල් 24000ක්. මෙන්න 24000න් 0.4 ගුණ වෙනවා. ෆේලියර් එක කියන්නේ අපි දන්නවා හැම වෙලාවකම මේකද ඉනිෂියල් කැපිටල් අවුට්ලේ එකක් තිබ්බොත් ඒක තමයි යාගේ ෆේලියර් එකේ වැලියු එක රින 10000යි. එතකොට මෙන්න B ගන්නකොට මොකක්ද වෙන්නේ? B ගේ ෆේලියර් එක B ගේ සක්සස් එක. B සක්සස් වුණොත් මෙයා ඇක්සෙප්ට් කරනවා A. මෙයා ඇක්සෙප්ට් කරනවා A. A ඇක්සෙප්ට් කරනවා A ගේ සක්සස් එක කියන්නේ 0.6යි. ඒ කියන්නේ A ගෙන් අපිට ගන්න පුළුවන් රුපියල් 20000 කොස්ට් එකට වඩා කියන්නේ රිටර්න් එක 20000යි. ඒකේ ෆේලියර් එක දෙකීම ෆේලියර් එක සමානයි 10000යි. ඍණ 10000ක් තමයි එන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක ඇඳෙන්න ඕනේ. මෙන්න මේක මේ සර්කල් දෙක තමයි පළවෙනි ඩිසිෂන් පොයින්ට් එක. ඊට පස්සේ මේක මෙයා දෙවෙනි මෙයා පළවෙනි මෙයා මුල් ඩිසිෂන් එක අරගෙන ඊට පස්සේ මෙයා දෙවෙනි ඩිසිෂන් එක ගන්නවා. ඊට පස්සේ මෙයා තුන්වෙනි ඩිසිෂන් එක විදිහට ගන්නවා. මෙන්න මේක තමයි මේකෙදී රුක්සටහන වෙන්නේ එක්සැම්පල් දෙකේදී. එතකොට මේකෙදිත් අපි කරන්නේ මෙන්න මෙතන ඩිසිෂන් පොයින්ට් 3 වල ඉඳන් ඉවැලුවේට් කරගෙන යනවා. 3 එකේදී ඩිසිෂන් පොයින්ට් 3 එකේ ඉඳන් ඉවැලුවේට් කරගෙන යනවා. 3 එකේ ඉඳන් ඉවැලුවේට් කරගෙන යනකොට මේකෙදි වෙන්නේ එතකොට මේකෙදි මේ දෙවෙනි එක්සැම්පල් එකේ වෙන්නේ තර පළවෙනි එක්සැම්පල් එකේ වෙච්ච සිස්ටම් එකමයි. පොඩිවත් වෙනසක් නැහැ මේ ගානේදිත්. හරිද? එතකොට දැන් මේකෙදි අපි බලමු B සක්සස් වෙලා A ඇක්සෙප්ට් කරනවා කියන්නේ මේකේ ඩිසිෂන් පොයින්ට් එක 3 නේ. තුන්වෙනි ඩිසිෂන් පොයින්ට් එකේදී වෙන්නේ
ඇක්සෙප්ට් කරන්නේ මෙතන වලට පැහැදිලිව පේනවනේ තුන්වෙනි ඩිසිෂන් පොයින්ට් එකේදී ඇක්සෙප්ට් කරන්නේ. ඒතර ඒකේ සක්සස් එක 0.6යි, ෆේල් එක 0.4. ඒතර සක්සස් වෙනකොට 20000යි, ෆේල් වෙනකොට 10000යි. එතකොට මේක සුළු කරනවා කියන්නේ 20000.6 වෙන් වැඩි කරනකොට 12000යි, 10000.4 වෙන් වැඩි කරනකොට ඍණාගයක් ඉඳා ඍණ 4000යි. එතකොට ෆේල් එකක් කියලා කියන්නේ හැම වෙලෙම ඍණාගයක්. ඒක අඩු වෙන්න ඕනේ සක්සස් එකේ. එතකොට 12000න් 4000ක් අඩු වෙනවා කියලා කියන්නේ 8000. ඊළඟට අපි ගමු මේ ඩිසිෂන් පොයින්ට් දෙක. දෙකේදී ඇක්සෙප්ට් කරනකොට ඇක්සෙප්ට් කරන්නේ B. දෙකේදී ඇක්සෙප්ට් කරන්නේ මොකක්ද? B. එතකොට B ගේ සක්සස් එක තියෙනවා 0.4ක්, ෆේල් එක තියෙනවා 0.6යි. 0.4 24000න් ගුණ වෙන්න ඕන, 0.6 ගුණ වෙන්න ඕන 10000න්. එතකොට මේක සුළු වුණාම එනවා 3600ක්. එතකොට A ඇක්සෙප්ට් කරන එකෙන් 8000ක ප්‍රතිලාභයක් හම්බ වෙනවා. B ඇක්සෙප්ට් කරන එකෙන් 3600ක ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඇක්සෙප්ට් A. එතකොට ඒගෙන් අපිට කොහොමත් මේ ඒ කියන ප්‍රොජෙක්ට් එකෙන් අපිට කොහොමත් හම්බ වෙනවා 20000ක්. කොහොමත් අපිට 20000ක් හම්බ වෙනවනේ. ඊට අමතරව ඒ ඇක්සෙප්ට් කරාට පස්සේ මෙයා ඊළඟට ඇක්සෙප්ට් කරනවා B. ඊළඟට ඒ ඇක්සෙප්ට් කරාට පස්සේ ඒ සක්සස් වුණාට පස්සේ ඊළඟට B නේ. එතකොට එහෙනම් B ගේ 3600 ඒට එකතු වෙන්න ඕනේ. 20000ට 3600ක් එකතු වුණාම 14160. 20000ට 3600ක් එකතු වුණාම 23600යි. මෙයාව 0.6න් ගුණ වෙනකොට 14160. ඊට පස්සේ මේ දෙන්නගෙම ෆේල් එකේ කිසිම වෙනසක් නැහැ. 10000ක කැපිටල් අවුට්ලේ එකක් තියෙන්නේ 4000. ඒතර 10160යි. 14160ෙන් මෙන්න මේ 4000 අඩු වෙනකොට 10160යි. ඊට පස්සේ B ඇක්සෙප්ට් කරනවා. B ඇක්සෙප්ට් කරනකොට ඊළඟට අපි B ඇක්සෙප්ට් කරලා B සක්සස් වුණාට පස්සේ ඊළඟට ඇක්සෙප්ට් කරන්නේ අපිට B ගෙන් කොහොමත් 24000ක රිටර්න් එකක් ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඊළඟට ඇක්සෙප්ට් කරන්නේ A. A කියලා කියන්නේ මෙතන තියෙන්නේ 8000ක්. හොඳද? 24000ට 8000ක් එකතු කරලා ඒක 0.4න් ගුණ වෙනකොට 12800යි. ඊට පස්සේ B ගේ ෆේලියර් එක තියෙනවා 0.6ක්. ඒක 10000න් ගුණ කරපුවම 6000. ඒතර 12800න් 6000ක් අඩු වුණාම 6800ක් තමයි B වෙනුවෙන් මෙතනදී එන්නේ. එතකොට මේකේ පැහැදිලි වෙනවා ඔයාලට සමස්ත A ගේ, ඒ කියන්නේ ඒ කියන අත දැන් මේකෙදී මේ දෙවෙනි ඩිසිෂන් පොයින්ට් එක, මේ දෙවෙනි ඩිසිෂන් පොයින්ට් එකයි තුන්වෙනි ඩිසිෂන් පොයින්ට් එකයි වෙනම ගන්නවා. ඊට පස්සේ මේ ඒ අත වෙනම ගන්නවා. ඊට පස්සේ ඒ ඇක්සෙප්ට් කරාට පස්සේ ඒ ගෙන් විතරක් අපිට හම්බ වෙනවා මේකෙදී අනිවාර්යෙන් 20000ක්. ඊට පස්සේ ඒත් එක්ක ඉන්න මෙන්න මේ අතෙන් අපිට හම්බ වෙනවා 3600ක්. ඒකත් එකතු වෙනවා ඒට. ඊට පස්සේ බීට වෙන්නේ B විතරක් ඇක්සෙප්ට් කරාම මෙතනදී අපිට හම් සක්සස් එකේදී මෙතනදී හම් වෙනවා 24000ක්. ඊට පස්සේ මෙන්න මේ ටික A ඇක්සෙප්ට් කරාට පස්සේ මේ ටික මේ ඔක්කොම මේ B ගේ අත්තේ ඉන්න මේ සෙට් එකම. ඊට පස්සේ මෙතන 24000යි, මෙතන A ඇක්සෙප්ට් කරනකොට එන ගාන 8000යි, 24000ට 8000යි එකතු වෙලා 6800ක් තමයි අවසාන බැලන්ස් එක වෙන්නේ. එහෙනම් මෙතනදී ඇක්සෙප්ට් A ගෙන් තමා වැඩිම ගාණක් එන්නේ 10160ක්, B ගෙන් එන්නේ 6800. එහෙනම් අපි මේකේ බෙස්ට්ම ස්ට්‍රැටජි එක වෙන්නේ ඇක්සෙප්ට් කරන මුලින්ම ඇක්සෙප්ට් කරනවා A, ඊට පස්සේ ඒක සක්සස් වුණාට පස්සේ අපි ඇක්සෙප්ට් කරනවා B. ඒක තමයි හොඳම ස්ට්‍රැටජි එක වෙන්නේ දෙවෙනි එක්සැම්පල් එකට අනුව. ඊළඟට මම ඔයාලට මේක පැහැදිලි කරන්නම්. තුන්වෙනි එක්සැම්පල් එක, a company is contemplating, company එකක් contemplate කරනවා whether to produce a new product. ඒ කියන්නේ මේ company එක අලුත් මේ product එකක් නිෂ්පාදනය කරන්න තීරණ සිතමින් ඉන්නවා. If it decides to produce the product, it must either install a new division which needs cash outlay of 4 lakhs rupees. එතකොට මේකෙදි කියනවා ඕ වර්ක් ඕවර් ටයිම් විත් ඕවර් ටයිම් එක්ස්පෙන්සස් ඔෆ් 1.5 ලැක්ස්. දැන් මේකේ කියනවා මේක නිෂ්පාදනය කරන්න තීරණය කරනවා නම් එක්කෝ අයිද ඉන්ස්ටෝල් එක්කෝ ලක්ෂ 4ක් වටින නව අංශයක් ස්ථාපනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අතිකාල වියදම් වැඩි වෙනවත් අතිකාල වියදම් රුපියල් 1.5 ලක්ෂ 1.5ක් වෙනවා. දැන් මේක කම්පැනි එකක් නියු ප්‍රොඩක්ට් එකක් නිකොදනවද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නවා. එතකොට මෙතනදී කියනවා මෙයාලා මේක if it decides to produce ඒක නිෂ්පාදනය කරන්න තීරණය කරනවා නම් එක්කෝ මේකට රුපියල් ලක්ෂ 4ක් වටිනා නවාංශයක් ස්ථාපනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අතිකාල වියදම් රුපියල් ලක්ෂ 1.5යි. If the company decides to install a new division. එතකොට කම්පැනි එක දැන් මෙතනදී ඊළඟට තීරණය කරනවා new division එකක් install කරන්න. දැන් නව අංශයක් install කරනවා. It needs the approval of government and the company feels that there is a 70% chance of getting the approval. එතකොට දැන් මේකෙදී
ගවර්න්මන්ට් ඇප්‍රූවල් එක අවශ්‍ය දැන් කම්පැනි එක තීරණය කරනවා ලක්ෂ 4ක් වියදම් කරලා නව අංශය ස්ථාපනය කරන තීරණයට යනවා. එතකොට මෙතනදී මේ නව අංශය ස්ථාපනය කරන්න ගවර්න්මන්ට් එකේ ඇප්‍රූවල් එක රජයේ අනුමැතිය ගන්න වෙනවා. And the company feels that there is a 70% chance of getting the approval. එතකොට මේකෙදි මෙයාලාට මෙයාලා විශ්වාස කරනවා 70%ක චාන්ස් එකක් 70%ක චාන්ස් එකක් තියෙනවා ඇප්‍රූවල් එක ගන්න. ඒ කියන්නේ ඇප්‍රූවල් එක හම්බ වෙයි කියලා 70%ක් මෙයාලා විශ්වාස කරනවා. ඇප්‍රූවල් එක හම්බ වෙයි කියලා 70%ක් විශ්වාස කරනවා. ඊට පස්සේ market survey has revealed the following facts regarding the magnitude of sales for the new product. එතකොට ගවර්න්මන්ට් එක නව නිෂ්පාදනයේ අලවිය විශාලත්වය පිළිබඳව වෙළඳපොළ සමීක්ෂණයකින් මෙන්න මේ කරුණු අනාවරණය කරගෙන තියෙනවා. මැග්නිටියුඩ් ඔෆ් සේල්ස් කියන්නේ විකුණුම්වල විශාලත්වය, ප්‍රොබබිලිටි එක, රිසල්ට්ස් ප්‍රොෆිට් එකෙන් හම්බ වෙන ප්‍රොෆිට් එක. එතකොට හයි සේල්ස් තියෙනකොට ප්‍රොබබිලිටි එක 0.45යි, ඒකෙදි රිසල්ට් එක ප්‍රොෆිට් එක 115යි, මීඩියම් සේල්ස් වලදී ප්‍රොබබිලිටි එක 0.3යි, ලැක්ස් තියෙනවා 7ක් රිසල්ට් එක ප්‍රොෆිට් එක. ලෝ එකේදී ප්‍රොබබිලිටි එක 0.2යි, ඒකෙදි රිසල්ට් එක තියෙනවා 103ක්, නිල් වෙනකොට ප්‍රොබබිලිටි 0.05, ඒකෙදි තියෙනවා -5 ලොස් එකක් තමයි තියෙන්නේ. However, by resorting to overtime, the company will not be in a position to meet the high magnitude of sales. මෙන්න මේකෙදී මේ ගානේදී වැදගත්ම තැනක් තමයි however by resorting to overtime. දැන් කෙසේ වෙතත් මෙයාලා අතිකාල සඳහා යොමු වෙනකොට company will not be a position to meet the high magnitude of sales. company එකට ළඟා වෙන්න බෑ විශාල මට්ටමට, high level එකට එන්න බෑ අතිකාල වලදී. මෙයාලා satisfy කරන්නේ medium magnitude level එක, even it high for magnitude of sales results. ඒ කියන්නේ මේකෙදී අතිකාල භාවිතා කරන එකේ නිකිනු විකුණුම් ප්‍රමාණය සපුරා ගන්න බෑ. ඉහළ විකුණුම් ප්‍රතිඵලයක් ඇති වුණත් මෙයාලා මධ්‍යම ප්‍රමාණය දක්වා පමණයි තෘප්තිමත් වෙන්නේ. එතකොට මේකෙදි මතක තියාගන්න ඕනේ අතිකාල ක්‍රමය භාවිතා කරන ඕවර් ටයිම්ස් වලට යනවා නම් මේකෙදි හයි සේල්ස් වලට යන්න බෑ. මෙයාලා මීඩියම් කියන මට්ටමේ තමයි ඉන්නේ. කියන්නේ මීඩියම් කියන මට්ටමේ කියන්නේ මේකෙදි හයි සේල්ස් වලට යන්න බෑ. මීඩියම් මට්ටමෙන් තමයි එයාලට හම්බ වෙන්නේ ප්‍රොෆිට් එක. ඒතර එතනදීත් ප්‍රොෆිට් එක හම්බ වෙන්නේ ලක්ෂ 7ක් විදිහට. එතකොට මේකෙදි solve the problem to suggest which option should be selected. මේකේ select කරන option එක මොකද්ද කියලා තමයි අහන්නේ. හොඳද? මෙන්න තුන්වෙනි example එක. එතකොට තුන්වෙනි example එකේදී මේක තමා මේකේ decision tree එක. එතකොට product එකක් තියෙනවා. ඒ කියන්නේ product එකක් නේ, product කීපයක් නෙවෙයි. product එකක් නිපදවනවද නැද්ද කියලා තමා මේකෙදි කල්පනා කරන්නේ. මෙන්න product එක මෙන්න produce කරනවා, මෙන්න produce කරන්නේ නැහැ. එතකොට මේ ගානෙදි කියනවා මෙයාලා මුලින්ම මේක ප්‍රොඩියුස් කරනවා නම් එක්කෝ ලක්ෂ 4ක් වටින නියු ඩිවිෂන් එකක් මේවා කරන්න ඕනේ, එහෙම නැත්නම් ඕවර් ටයිම් වලට ලක්ෂ 1.5ක් වැය කරන්න ඕනේ. හොඳද? එතකොට මෙයාලා නව ඩිවිෂන් එකක් ස්ථාපනය කරනවා. ඒ ප්‍රොඩියුස් වලදී එහෙනම් මේක කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රොඩියුස් වලදීත් මෙතන කොටුවක් එන්නේ මොකද මේක ඩිසිෂන් පොයින්ට් එක නෙවෙයිනේ, මේක චාන්ස් ඉවෙන්ට් එක. ඒ කියන්නේ අපි මෙතනදී ගන්න දැන් මේකෙදි මේකෙදිත් අපි මේ තුන්වෙනිකෙදිත් ගන්න මෙතනදිත් තීරණයක් නේ. ඒකයි මේ තුන්වෙනිකෙදිත් මෙතනදිත් කොටුවක් දැම්. මොකද මෙතන එක ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ, ඒ ප්‍රොඩක්ට් එක නිපදුනවද නැද්ද කියලා. මෙන්න ප්‍රොඩියුස් නොට් ප්‍රොඩියුස්. ඊට පස්සේ දෙවෙනි ඉවෙන්ට් එකට යනකොට මේකෙදි මේ නිපදවනවා නම් එක්ක මෙයාලට සිද්ධ වෙනවා ලක්ෂ 4ක් වටින නවාංශයක් නිෂ්පාදනය කරන්න වෙනවා. එහෙම නැත්නම් ඕවර් ටයිම් එක්ස්පෙන්සස් යනවා ලක්ෂ 1.5ක්. නියු ඩිවිෂන් එකක් ස්ථාපනය කරනවා නම් වෙන ලක්ෂ 4යි, ඕවර් ටයිම් වලදී ලක්ෂ 1.5යි. එතකොට මේකෙදි පැහැදිලිව කියනවා නියු ඩිවිෂන් එකක් ස්ථාපනය කරනවා නම් අනිවාර්යයෙන්ම රජයේ අනුමැතිය ඕන වෙනවා කියලා මේ ගානේදී කියනවා. එහෙනම් මේකෙදි මෙයාලට දැනෙනවා, මෙයාලා විශ්වාස කරනවා රජයේ අනුමැතිය හම්බ වෙයි කියලා 70%. ඒ කියන්නේ 0.7ක්. 70%ක ප්‍රතිශතයකින් රජයේ අනුමැතිය හම්බ වෙනවා කියලා කියන්නේ මොකීයද? 0.7යි. සම්භාවිතාවය 0.7යි. එහෙනම් approval එක 0.7යි. එහෙනම් not approval. new division එකේ approval එක 0.7යි. ඊළඟ not approval.
එකක් ඔන් වෙනවා නම් අනික not වෙන එකක් වෙනවා නම් yes වෙනවා නම් අනික no වෙන. කියන්නේ approval වෙනවා නම් not approval 0.7.3. එතකොට approval එකේදී approval එක හම්බ වුණොත් මේ new division එක යටතේ මෙයාලගේ sales magnitude එක high medium low nil. ඒ කියන්නේ මේක ඔයාලට ගානේ දීලා තිනවා high medium low nil. මෙන්න මේ විශාලත්ව magnitudes මේ විශාලද high magnitude එක medium low nil. මෙන්න මේ magnitudes වලට යනවා. එතකොට ඊට පස්සේ ඕවර් ටයිම් වලට ගියොත් ඕවර් ටයිම් එකේදී වෙන්නේ 101.5ක් වැය වෙනවා සහ ඔයාලට මෙන්න මේ ගානේ පැහැදිලිව මෙන්න මෙතන කිව්වා මෙයා ඕවර් ටයිම් වලට ගියොත් අතිකාල භාවිතා කරොත් ඉහළ විකුණුම් ප්‍රමාණයක් සපුරා ගන්න බැහැ මෙයාලට මධ්‍යම ප්‍රමාණයේ මට්ටම දක්වා පමණයි තෘප්තිමත් වෙන්න පුළුවන් ඉහළ විකුණුම් ප්‍රතිඵලයකට යන්න බැහැ ඒ කියන්නේ ඉහළ විකුණුම් ප්‍රතිඵලයකදී 115ක ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා මෙයාට මේ 115 ප්‍රොෆිට් එකට යන්න බැහැ මෙයාට පුළුවන් මධ්‍ය ප්‍රමාණය මීඩියම් මැග්නිටියුඩ් ඔන්ලි එතකොට මීඩියම් මැග්නිටියුඩ් විතරයි මෙයාට හයි එකෙත් කරන්න පුළුවන් එහෙනම් මෙයාට හයි එකෙත් මෙන්න මේ 107ක ප්‍රොෆිට් එකට පමණයි ළඟා වෙන්න පුළුවන් මෙන්න මේ ඒක නිසා හයි එකෙත් 107යි. එතකොට හයි එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ප්‍රොබබිලිටි එකත් වෙනස් වෙන්න නැහැ. ප්‍රොබබිලිටි එක මොනම වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. මේ ප්‍රොබබිලිටි සියල්ලගම එකතුව 1යි. 1ට සමාන වෙන තමා දීලා තියෙන්නේ. එතකොට මේකෙදි මෙයාට සේල්ස් වල ඒ කියන්නේ ප්‍රොෆිට් එක ඇචීව් කරන්න බෑ හයි ලෙවල් එකට. එයා මීඩියම් ලෙවල් එකේ නවතිනවා. ඒක නිසා හයි ලෙවල් එකට ගියත් හයි ලෙවල් එකේදීත් එයා මීඩියම් විදිහට තමා ප්‍රොෆිට් එක ඇචීව් කරන්නේ. හතක් විදිහට කියන්නේ ඉහළ විකුණුම් ප්‍රතිඵල ඇති වුණත් එයාට ඒක ඇචීව් කරන්න බෑ 115. එයාට මැග්නිටියුඩ් ඒ කියන්නේ මීඩියම් මැග්නිටියුඩ් එකක්. ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකට පමණයි එයාට යන්න. ඒතර මධ්‍යම ප්‍රමාණයේ මීඩියම් එකේදී මෙන්න මේ 7යි. ඒක නිසා මේක හයි එකට යනකොටත් 7යි. 7යි 7යි 3යි 5යි අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ මෙන්න මේක මේ 4 වෙනි මට්ටමේදී මෙන්න මේ ටිකේ විශාලත්වයන් එක්ක වැඩි කරලා 115.45 ඔය විදිහට. ඊට පස්සේ 5 වෙනම හොයනවා. මේන නෝට් 5. නෝට් 5ේදී හොයන්නේ නෝට් 5 කියලා කියන්නේ ඕවර් ටයිම් එකේදී 0.45 7 ගුණ 0.3 107. එතකොට මේකේ එනවා 3.15 2.1. එතකොට මේකේදී ඇත්තටම දැන් මේකේ ඕවර් ටයිම් එකේදී අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ඕවර් ටයිම් එකේදී විකුණු මේ තියෙන ලාභේනේ ලාභය ඒක හම්බෙන සම්භාවිතෙන් ගුණ කරාම ඉන්නේ මුළු ලාභය. එතකොට ඕවර් ටයිම් එකේදී මෙච්චරක දැන් මේකේ නිල් ඒ කියන්නේ අලාභයක් නෙ තියෙන එක නිසා 0.25 කඩ වෙනවා. මේ ටික එකතු කරලා මේ දශකයි භාවන් 5.6. එතකොට මේකේදී ඕවර් ටයිම් එකේදී එහෙම නැත්නම් net return සුද්ධ ප්‍රතිලාභය ගන්න ඕවර් ටයිම් එක්ස්පෙන්සස් අඩු වෙනද ඕවර් ටයිම් එක්ස්පෙන්සස් තියෙනවා 101.5. ඒක අඩු වුනහම net return එක 4.1. ඕවර් ටයිම් එකේදී net return එක 4.1 return එකක් තියෙනවා. 4 වෙනි නෝඩ් එකේ අපි බලමු. 4 වෙනි නෝඩ් එකේ තියෙනවා 0.45ට 15ක්. 0.45 15 මෙන්න මේක. මේ ටිකගෙන new division එකක් ස්ථාපනය කරපුවාම මුළු profit එක 109.2යි. නමුත් මේ new division එක ස්ථාපනය කරන්න අපිට යනවා කියලා තියෙනවා පිරිවැයක්. 104ක පිරිවැයක් යනවා. එහෙනම් මේ 104ක පිරිවැය අඩු වෙනවා. 9.2කින් මේ 104ක පිරිවැය අඩු කරපුවාම 5.2යි. 105.2යි. එහෙනම් දැන් මේකේ අපි ගියොත් මොකද්ද මේ ඕවර් ටයිම් එක්ස්පෙන්සස් වලට? ඒ කියන්නේ මේ අතිකාල වියදම් ක්‍රමයට ගියොත් net return එක 104.1යි. ඒ වගේම තමයි new division එකක් ස්ථාපනය කරොත් අපිට හම්බ වෙනවා net return එක 105.2යි. හොඳද? එහෙනම් අපි බලමු මේකේ expected value එක. expected value එක කියලා කියන්නේ probability එක ගුණ කරනවා අපිට අපි අපේක්ෂා කරන estimated value එකෙන්. එතකොට දැන් note 3ේදී නෝට් 3 කියන්නේ මෙන්න මෙයා. මෙතන approval එකේදී. එතකොට approval එක හම්බෙන්නේ 0.7ක්නේ. 0.7ෙන් මෙන්න මේක ගුණ කරන්න ඕනේ. මෙන්න මේ ලාභය 0.7ෙන්. දැන් 0 approval වුණොත් තමා මෙන්න මේ approve වුණොත් තමා මෙන්න මේ ලාභය අපිට හම්බෙන්නේ. එහෙනම් මේ 0.7ෙන් මේ ලාභය ගුණ වෙන්න ඕනේ. මේ සම්පූර්ණ ලාභය. එතකොට new division එක ස්ථාපනය කරන සම්පූර්ණ ලාභය net 5.2. එතකොට මේකෙදී approval නොවනකොට 0.3යිනේ. approval නොවනකොට ලාභයක් නැහැනේ. එතකොට approval වුණේ නැත්නම් අපිට ලාභයක් හම්බෙන්නේ approve වුණොත් තමයි අපිට මෙන්න මේ sales magnitude achieve කරලා මෙන්න මේ 5.2ක් කියන ලාභය ලබා ගන්න පුළුවන්. ඒතර 3.64යි නෝට් 3ේදී expected value එක. නෝට් 2ේදී expected value of new division. new division එක expected value එක අපි ගන්නවා නෝට් 2ේදී. නෝට් 2ට යන් නෝට් 2ේදී new division එකක්.
न्यू डिविशन हदनवा न्यू डिविशन एक्सपेक्टेड वैल्यू देंता तुण डिशम हयाई हतरा अप्रूवल दें ओवर टाइम वाले ना एक्सपेक्टेड वैल्यू की हतरा डिशम एक दें ओवर टाइम वाले मैंने गणने दिया फस्ट नी नोटे के लिए हतरा डिशम एक दें मेके मे हतर नोट के गणने करला मेक लाभे लबन पुलवा सीट हेत्तावाई अप्रूवल के दिन दशम हतक संभावित व्यक्त मत मे लाभे लबन इतना दशम हते अनिवार्य गुणमेनो ने पारिश्रम दिखा लक्ष तुण दशम हयाई हतरा इतकोट एक्सपेक्टेड वैल्यू ऑफ न्यू डिविशन ने अपीट गण पुलवा तुण दशम हयाई हतरा ओवर टाइम में के यदि ओवर टाइम में के यदि अपीट गण पुलवा ओवर टाइम में के यदि गण पुलवा लक्ष हतरा दशम एक इतकोट है ना अपी में के यदि मुकुट ओवर टाइम करते मुकुट अपीट वेडला बैक लबन पुलवा ने ओवर टाइम एक यदि मेन में ओवर टाइम में के यदि तमा अपीट वेडीपुर लाभ्याक लबन मैग्निट्यूड सेल्स अचीव कर मीडियम मैग्निट्यूड वितराई इतकोट मेदी अवस्थावक मेन मे विधिमा गणनय कर ඊට පස්සේ හතරවෙනි එක්සැම්පල් එක හතරවෙනි එක්සැම්පල් එක මම පැහැදිලි කරන්නම් A university is trying to decide whether or not to advertise a new postgraduate degree program new postgraduate එක කියන්නේ දැන් යුනිවර්සිටි එකක් විශ්වවිද්‍යාලයක් අපේක්ෂා කරනවා නව පශ්චාත් උපාධි වැඩසටහන post graduate ලගේ degree program එක advertise කරනවද නැද්ද ඒකට ප්‍රචාරණයක් දෙනවද නැද්ද කියන එක The number of students starting the program is dependent on economic conditions. දැන් මේකෙදි පැහැදිලිවම කියනවා වැඩසටහන ආරම්භ කරන සිසුන් ඉන්නවනේ මෙයාලා එයාලගේ ආර්ථික තත්ත්වයන් මත තමයි රඳා පවතින්නේ. එතකොට මේක කියනවා if conditions are poor, it is expected that the program will attract 40 students without advertising. ඒ කියන්නේ conditions poor වෙනවනะ. ඒ කියන්නේ දුප්පත් අවස්ථාවකදී मेगि तत्व दुर्बल नम प्रचारने किन तोरव शिशुन हतलिया अट्राक्ट हतलिया कपिट आकर्षणीय करगाने पुलवा देर इज दिक्सटी पर्सेज चांस दट इकोनॉमिक कंडीशन विल पुअने पुअवेन सीट हटक संभावित व्यक्तियों इकोनॉमिक कंडीशन आर गुड इट इज एक्सपेक्टेड दट द प्रोग्राम विल अट्राक्ट ओनली 20 स्टूडेंट्स विदउट अडवर्टाइजिंग इकोनॉमिक कंडीशन एक गुड वेन एक हुदेन हुदावस्थावा कहते अपीट සිසුන් 20ක් ආකර්ෂණය කරගන්න පුළුවන් ඇඩ්වර්ටයිසින් එකක් නැතුව ඒකේ සම්භාවිතාවය අපි ඉකොනොමික් කන්ඩිෂන් එක ගුඩ් වෙන එකේ සම්භාවිතාවය 40යි. If the program is advertised and economic conditions are poor. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඇඩ්වර්ටයිස් කරනවා සහ ඒ අවස්ථාවේදී ඉකොනොමික් කන්ඩිෂන් එක ආර්ථික තත්ත්වය දුර්වලයි. There is a 65% chance that the advertising will stimulate further demand and student number will increase to 50 එතකොට මේකෙදි පැහැදිලිවම කියන්නේ ආර්ථික තත්ත්වය යටතේ දැන් මේකෙදි පැහැදිලිවම මෙතනදි කියන්නේ මේ අපි දැන් මේ ඉකොනොමික් කන්ඩිෂන්ස් ආර්ථික තත්ත්වයේ දුර්වල තත්ත්වයක් යටතේ මේක ඇඩ්වර්ටයිස් කරනවා නම් 65% සම්භාවිතාවයක් තියෙනවා ඇඩ්වර්ටයිසින් ෆර්දර් ස්ටුඩන්ට්ස් නම්බර් will increase to 50 हतलिए मुलिंग मे अडवर्टाइज प्रचारण दिन पुअर कंडीशन अभी हतलिहाई अट्राक्ट करे दें पुअर कंडीशन अकड़ते प्रचारण दीला मेवाकरण को हतलिहे दिब्बेकला पनहाक मेवाकर सीट हेटक संभावित दिब्बे हेटपहाक दुवे इट पस्त मेके अनेक की कंडीशन गुड वेन को अडवर्टाइजिंग लिस्टिंग फॉर द डिमांड एंड नंबर विल इकोनॉमिक कंडीशन हुतात्विकबिला ඒකෙදි හොඳ තත්ත්වයක තිබිලා ඇඩ්වර්ටයිසින් විල් ස්ටිමියුලේට් ඇඩ්වර්ටයිසින් කරනවා නම් 40% 25% වැඩි වෙනවා සහ 20% ඊට ළමයි ප්‍රමාණය 25% වෙනවා ඉකොනොමික් කන්ඩිෂන්ස් ගුඩ් වෙන අවස්ථාවේදී ප්‍රචාරණය කරනවා නම් ඇත්තටම වැඩි වෙනවා මේ සංඛ්‍යාව The profit expected before deducting the cost of advertising of advertising cost එක රුපියල් 15000 at different levels of students number as follows. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් කොස්ට් එක දීලා තියෙනවා. අඩු කිරීමට පෙර අපේක්ෂිත ලාභය මෙච්චරයි. ඒ කියන්නේ ප්‍රචාරණ වියදම අඩු කිරීමට පෙර අපේක්ෂිත ලාභයන්. ඒ කියන්නේ දැන් ළමයි 15ක් හිටියොත් ප්‍රචාරණ වියදම. ඒ කියන්නේ එයාලගේ ප්‍රචාරණ වියදම අඩු කරන්න පෙර ප්‍රචාරණ වියදම් අඩු කරන්න පෙර අපේක්ෂිත ලාභය.
ළමයි 15 කේ ලාභයක් නැහැ. ළමයි 20ක් හිටියොත් මේකෙදී 15000ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. 25ක් හිටියොත් 40000ක ප්‍රොෆිට් එකක්, 30කදී 65ක මෙන්න මේ විදිහට ප්‍රොෆිට් තියෙනවා. ඊට පස්සේ demonstrate using a decision tree whether the program should be advertised. මෙන්න 4 වෙනි එක්සැම්පල් එකේදී decision tree එක ඇඳින්නේ මෙන්න මේ විදිහට. හොඳද? එක්කෝ මේකේ චාන්ස් ඉවෙන්ට් එක වෙන්නේ ඇඩ්වර්ටයිස් කරනවා සහ ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ. ඔන්න ඇඩ්වර්ටයිස් not ඇඩ්වර්ටයිස්. එතකොට ඇඩ්වර්ටයිස් කරනකොට poor condition එකක් යටතේ ඇඩ්වර්ටයිස් කරලා poor condition එකක් නම් තියෙන්නේ ඇඩ්වර්ටයිස් කරලා සින් poor condition එකක් නම් තියෙන expected that program will attract the student without advertising. ඇඩ්වර්ටයිස් කරලා poor condition එකක් තියෙනවා නම් සම්භාවිතාවය කීයද? 60%. poor condition එකේදී සම්භාවිතාවය 60%, good condition එකේදී සම්භාවිතාවය 40%. මේකේ අපිට පැහැදිලිවම කියනවා condition එක poor නම් සම්භාවිතාවය දුර්වල වීමේ සම්භාවිතාවය 60%, හොඳ වීමේ සම්භාවිතාවය 40%. condition එක poor අවස්ථාවක් යටතේ ඊළඟට මේකෙදී ඔයාලට මේ ගානේදී කියනවා මෙන්න මේක. condition එක poor. poor condition එකක් තියෙනකොට 65% සම්භාවිතාවයේ වැඩි වෙනවා සහ increase වෙනවා 50%. 40ක හිටපු ළමයි 50කට increase වෙනවා advertise කරනකොට. එහෙනම් මේකෙදි වෙන්නේ මොකක්ද? 40කට ඉන්න ළමයි 50කට වැඩි වෙනවා, increase වෙනවා 65%, no increase 35%. එහෙනම් no increase කියන්නේ 40. දැන් advertise කරනකොට වැඩි වෙනවා. 40ක හිටපු ළමයි ප්‍රමාණය 50 දක්වා වැඩි වෙනවා. හොඳද? ඊළඟට දැන් මේකේ 40ක හිටපු ළමයි ප්‍රමාණය 50 දක්වා වැඩි වෙනවා කියන්නේ දැන් 50ෙදි තියෙනවා 165000ක. 50ෙදි හම්බ වෙනවා ප්‍රොෆිට් එක එහෙම නැත්නම් මෙතනදි ප්‍රොෆිට් එක කීයද හම්බ වෙනවා? 50ෙදි හම්බ වෙනවා ප්‍රොෆිට් එක 165000ක්. 40ෙදි හම්බ වෙන්නේ 115000යි. ඒතකොට 115000ක් හම්බුන එක දැන් 165000ක් හම්බ වෙනවා 50 දක්වා වැඩි වෙනවා. එහෙනම් මේ දෙන්න අඩු වෙනවා. එතකොට 50000ක් වැඩිපුර හම්බ වෙනවා ලාභය. 50000ක් වැඩිපුර හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා no increase. no increase කියලා කියන්නේ 40යි. 40 students. students ලා 40යි. 40ක් කියලා කියන්නේ දැන් advertising කරේ නැත්නම් මේකේ පැහැදිලිව කියනවා advertise කරේ නැත්නම් මේ poor condition එක යටතේ ළමයි 20යි ලෝ ආකර්ෂණය වෙන්නේ. හොඳද? මේ දේවල් මේ ගානේ තියෙන දේවල් මම මේ කියන්නේ. advertising කරේ නැත්නම් මේ poor condition එක යටතේ ළමයි 20යි ලෝ ආකර්ෂණය වෙන්නේ. හොඳද? නමුත් දැන් ඇඩ්වර්ටයිසින් කරාම ඇඩ්වර්ටයිසින් මේ not advertise කරාම poor condition එක යටතේ ළමයි 40යි ඉන්නේ, good condition එක යටතේ ළමයි ඉන්නවා 20ක්. හොඳද? good condition එක යටතේ ළමයි ඉන්නවා 20ක්. එතකොට 40යි 20යි. එතකොට මේ 20ක් ඉන්න එක තමා මේ 40ක් දක්වා වැඩි වෙන්නේ. එහෙනම් 40ෙදි තියෙනවා 115000ක ප්‍රොෆිට් එකක්. 20ෙදි තියෙනවා 15000ක ප්‍රොෆිට්. 115000න් 15000න් දැන් ලක්ෂයක් හම්බ වෙනවා no increase වල. ඊට පස්සේ good වෙනවා කියන්නේ 140යි. 140කදී මේක increase වෙනවා කියලා ඔයාලට පැහැදිලිව මේ ගානේදී කියනවා මෙන්න මෙතන 125ක්. if economic conditions are good there is 125ක් වැඩි වෙනවා. increase වෙනවා 25ක්, not increase වෙනවා 75. එතකොට දැන් මේකෙදි increase වෙනකොට ළමයි ගාන 25යි කියලා දෙනවා. 25ක් students ලා increase වෙනකොට ළමයි 25යි. 25ක් කියලා කියන්නේ මොකක්ද? 25ක් කියන්නේ දැන් මේකෙදි අඩු වෙන්න ඕනේ. 25ක් කියලා කියන්නේ 20ේ ඉන්න එක තමයි මේ 25ක් වෙන්නේ. හොඳද? මෙතන මේ 20, මෙතන මේ 40ේ ඉන්න එක 50ක් වෙනවා. හොඳද? ඊට පස්සේ මෙතන මේ 20ේ ඉන්න එක 25ක් වෙනවා. ඊළඟට දැන් මෙතන මේ 40 වෙන්නේ 20ේ ඉන්න අය. මෙන්න මෙතන මේ 20ේ ඉන්න කට්ටිය තමයි මෙතන 40ක් වෙන්නේ. එතකොට මෙතනත් 20ේ ඉන්න අය තමයි 20ක් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක වෙන්නේ. ඊට පස්සේ 25ක් කියලා කියන්නේ 20ේ ඉන්න අය. එතකොට 20ෙදි 40යි 25ක් වෙනකොට 15. 25කදී හම්බ වෙන්නේ 15000. 25කදී 40000ක් හම්බ වෙනවා 20ෙදි 15000. එතකොට රුපියල් 25000යි මේ දෙන්නගේ වෙනස. ඊට පස්සේ no increase එකේදී 20ක් ඉන්න එක තමයි 20ක්ම වෙන්නේ. එහෙනම් මෙතනදී ලාභයක් නැහැ. 15 ඉතින් 15. ඊට පස්සේ poor. poor condition එක යටතේ මේකෙදී පැහැදිලිවම කියනවා ඔයාලට මේ ගානේ උඩ මේකෙදී ළමයි 40ක් සහ ළමයි 20ක් ලෝ ආකර්ෂණය වෙන්නේ මේ poor condition එක යටතේ. conditions are poor, expected that program will not without advertising.
එකේදී ඇඩ්වර්ටයිස් කරන්න නැතුව 40 ඇට්‍රැක්ට් වෙන්නේ ඒක 160ක සම්භාවිතාවයක් තියෙනවා. ඒකට තියෙන 160ක සම්භාවිතාව. ගුඩ් වෙන අවස්ථාවේදී ඇට්‍රැක්ට් වෙන්නේ 20යි. ඒකට තියෙන 140ක සම්භාවිතාවයක්. 40ක සම්භාවිතාවයක් පුව ගුඩ් වෙන අවස්ථාවේදී 20යි. ගුඩ් කන්ඩිෂන් එක යටතේ 20යි. ඒකට තියෙන 140ක සම්භාවිතාවයක්. එතකොට මේකෙදි ස්ටුඩන්ට්ස්ලා 40ක් කියන්නේ 115,000යි. 20 ස්ටුඩන්ට්ස්ලා 20ක් කියන්නේ 1 ලක්ෂ සෝරි 15,000යි. එතකොට මෙන්න මේ ටික තමයි පුව කන්ඩිෂන් එක. එතකොට ඩිසිෂන් පොයින්ට් 5. පස්වෙනි ඩිසිෂන් පොයින්ට් එකේදී මෙන්න මේ විදිහට 50,000 ගුණ වෙන්න ඕනේ 0.65. ඊට පස්සේ ඒකේ නොට් ඉන්ක්‍රීස් එක දිනන ලක්ෂයේ ලක්ෂය ගුණ වෙන්න ඕනේ 0.35. මොකද 165ක් නම් ඉන්ක්‍රීස් වෙන 0.35. එතකොට 150,000. ඊට පස්සේ හතරවෙනි ඩිසිෂන් පොයින්ට් එකේදී විසි 5000 ගුණ වෙන්න ඕනේ 0.25. ඊට පස්සේ අරක බිංදුවයි. විසි 5000.25 6350. ඊට පස්සේ ඩිසිෂන් පොයින්ට් 3. තුන්වෙනි ඩිසිෂන් පොයින්ට් එකේදී 115,000.5 ගුණ වෙන්න ඕනේ 15,000.4 ගුණ වෙන්න ඕනේ 75,000. ඩිසිෂන් පොයින්ට් 2. ඩිසිෂන් පොයින්ට් 2 කියලා කියන්නේ ඇඩ්වර්ටයිස්. ඇඩ්වර්ටයිස් කරමු. ඇඩ්වර්ටයිස් කළා. දැන් මේකේ පුව කන්ඩිෂන් එක හරිද? දැන් මේකේ තියෙන්නේ කීයද? පුව කන්ඩිෂන් එක හරිද? තියෙන 0.6යි. 0.6 ගුණ වෙන්න ඕනේ මෙන්න මේ 5 වෙනි අත්තේ සම්පූර්ණ අගින්. ඩිසිෂන් පොයින්ට් 5 150,000. ඒකට 0.6 150,000 වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා 0.4. 0.4 4 වෙනි මේ අත්තේ සම්පූර්ණ අගින් ගුණ වෙන්න ඕනේ 6250. එතකොට 92,500. එහෙනම් the decision is we must choose to advertise the program because advertising profit is higher than not advertising profit. එතකොට මේකේ කියනවා අපි මේකේ තෝරගන්න ඕනේ advertising program එක නේ. දැන් මේකේ මේ not advertise the profit එක 75,000යි. advertise කරපුවම අපිට හම්බ වෙනවා කෙලින්ම 92,500ක profit එක. advertise කරන්නේ නැත්නම් 75,000යි. advertise කරනවා නම් 92,500. එහෙනම් අපි මේකේදී තෝරගන්නේ මොකක්ද? අපිට වැඩිම profit එකක් හම්බ වෙන ඇඩ්වර්ටයිස් කරාම එහෙනම් අපි තෝරගන්නේ ඇඩ්වර්ටයිස් මෙතඩ් එක. ඒක මේකේ පැහැදිලිව ලියන්න ඕන. ඊළඟට 5 වෙනි එක්සැම්පල් එක ABC company is evaluating 4 alternative single period investment opportunities whose returns are based on the state of the economy. The possible states of the economy and the associated probability distribution is as follows. එතකොට මේකේ 5 වෙනි එකේදී කියන්නේ මේ ABC කියන කම්පැනි එක එයා ඇගීමට ලක් කරනවා ඕල්ටර්නේටිව්ස් හතරක්, විකල්පයන් හතරක්. ඒ කියන්නේ සම්භාවිතාව ව්‍යාප්ති දීලා තියෙනවා මේ විකල්පයන් හතර. විකල්පයන් හතරක් ඇගීමට ලක් කරනවා. මේකෙදී මේ විකල්ප අවස්ථා වලින් මෙයා එකක් තෝරගන්න ඕනේ. එතකොට මේකේ ඒකේ දීලා තියෙනවා තත්ත්වයන් සහ සම්භාවිතාව ව්‍යාප්ති. ප්‍රොබබිලිටි එක ෆෙයර් වෙන් ප්ලන් සම්භාවිතාවයේ 2යි, ගුඩ් වෙන් ප්ලන් සම්භාවිතාවයේ 0.5යි, ග්‍රේට් 0.3යි. The returns for each investment opportunity and each state of the economy are as follows. Returns ප්‍රතිලාභ x ගේ fair good grade, w ගේ fair good grade, x ගේ, y ගේ, z ගේ. මෙන්න මේ අගයන් ටික දීලා තියෙනවා. එතකොට මේකේ කෙලින්ම අහන්නේ use the decision tree approach determine the expected return for each alternative. Which alternative investment proposal would you recommend if the expected monetary value criteria is to be employed? එතකොට මේකෙදි හරියම පැහැදිලිනේ. මේකෙදි මේ පස්වෙනි ගාන කියන්නේ සරල ගානක්. එතකොට මේකෙදි කියන්නේ මේ ABC කම්පැනි එක ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටීස් ආයෝජන අවස්ථා හතරක විකල්පයන් පිළිබඳව ඇගීමකට ලක් කරනවා. එතකොට මේ ඇගීමේදී මේකෙදි තියෙනවා මෙයා විකල්ප හතරක්. විකල්ප හතර තමා මෙන්න මේ W, X, Y, Z. එතකොට මේ විකල්ප හතරේ ෆෙයර් වෙන්න පුළුවන්, ගුඩ් වෙන්න පුළුවන්, ග්‍රේට් වෙන්න පුළුවන් තත්ත්වයන් පැහැදිලිව දීලා තියෙනවා. ඒ කියන්නේ ෆෙයර් වෙන්න පුළුවන් සම්භාවිතාවය, ගුඩ් වෙන්න පුළුවන් සම්භාවිතාවය සහ මේක ග්‍රේට් වෙන්න පුළුවන් සම්භාවිතාවය. එතකොට මේකේ ට්‍රී එක අඳින්නේ මේකේ එච්චරයි. තියරි එකේ තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට අඳින්නේ. W එකේ ෆෙයර් ගුඩ් ග්‍රේට්, X ගේ ෆෙයර් ගුඩ් ග්‍රේට්, Y ගේ ෆෙයර් ගුඩ් ග්‍රේට්, Z ගේ ෆෙයර් ගුඩ් ග්‍රේට්. එතකොට මම මේ වැලියුස් අරගෙන දාලා තියෙන්නේ මේ සම්භාවිතාවයන් මේ ගානේ දීලා තියෙනවා. මේ සම්භාවිතාව වැලියුස් කියන්නේ මේ ගානේ දීලා තිනව. දැන් මේ W ගේ ෆෙයා එක 0.2යි, 0.5යි, 0.3යි. මේ හැම එකේම 0.2, 0.5, 0.3යි මේ ප්‍රොබබිලිටි එක. යාලගේ වෙනස් වෙන්නේ වැලියුස් 1000යි, 3000යි, 6000යි. එතකොට 1000යි, 3000යි, 6000. ඔන්න ඔය විදිහට. එතකොට මේක අමාරු නැහැ. එතකොට මේ W ගේ කියන්නේ මෙන්න මේ ටිකේ ගුණිතය. 0.2 1000න් ගුණ කරන්න, 0.5 3000න් ගුණ කරන්න, 0.3 6000න් ගුණ කරන්න. W ගේ 3500යි.
एक्स गे विधेयम हार दास तुन से अनु वाई गे हार दास नमसिया डिशन इसेट गे हार दास हत्य पन्हा एना मेके दी डब्ल्यू तुम दास पंसिया एक्स हार दास तुन से अनु वाई हार दास नमसिया डिशन इसेट के दी हार दास हत्य पन्हा तो कुट मेके वैडी में मुकाद वैडी मत ये ने मेन में वाई हार दास नमसिया एना अपी मेके दी तोर गाने हाई रिटर्न ने कहती है ने वाई वै तम अभी मेके बेस्ट इन्वेस्टमेंट विधि चूस करोर गुद हई रिटर्न वैडी प्रतिलाभ व्यक्ति वाई इतकोट देके मे गाने वे किसी मैं मे आयोजन अवस्था पीलिबंद मे आ सलका बल इतकोटे फे आ गुड ब्रेड दीलते इतकोट मेके आलटर्नेट्स वाले वालूस आगे दीलते मे आगे वस्ते मेन मे विधि डिशिशन ट्री कहोने सह मे वगे दशम देख वारिशन ट्री वल मेटी तवा मूल क्वेश्चन डिशिशन हरियटमादी प्रोबबिलिटी अखर बेरदनो ते गान संपूर्ण वर दिन अनेक निशा मेटिक हरियटम कियवेनो मे गण हदन को मे डिशिशन ट्री की पाठम पुरावटम करना दीन दे मेतनी अवसान करना मे डिशिशन ट्री की पाठम।